රත්නපුරේ මැණික් වලින් තව ඉස්සරහට අරගෙන යන දියුණු කරන්න මොනව හරි සැලසුම් ඔබතුමා ගාව තියෙනවා. මේ අත්වසින්ම ලංකාවට ඩොලර් ගේන විදේශ විනිමය උපයන ආදායම් මාර්ග වලින් 8 වෙනි ස්ථානයේ තියෙන මැණික් අපනයනේ. එතකොට මැණික් කර්මාන්තයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් නියුක්ත වෙලා ඉන්න ජනතාව මැණික් ගරන මැණික් විකුණන මේ වෙළඳපොළ කේන්ද්‍රගත වෙලා තින්නේ රත්නපුර හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ තුල තමයි. එතකොට මම වර්තමානයේදී එම එහි අධිකාරීත්වයේ උසුලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට කටයුතු කරමින් ඉන්නවා. මේ පහුගිය කාල පරිච්ඡේදය තුළදී අපි මේ කර්මාන්තයට සම්බන්ධ විවිධ ශාස්ත්‍රවල අය එක්ක සාකච්ඡා කරලා බිම් මට්ටමේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපිට විධානය කළා ඉතා කඩිනමින් මේ මැණික් ගන්න ජනතාවගේ තියෙන ප්‍රශ්න බිම් මට්ටමට ගිහිල්ලා හඳුනාගෙන ඒ සඳහා වහාම විසඳුම් ක්‍රියාමාර්ග අනුගමනය කරලා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඒ අනුව මේ කර්මාන්තයේ යෙදිලා ඉන්න සුළු පරිමාණ අයගේ ප්‍රශ්න සියල්ලම දැන් විසඳගෙන යනවා. ඊට අමතරව එතුමාට අවශ්‍යයි අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍යයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍යයි දැන් ලංකාව ජාත්‍යන්තර මැණික් වෙළඳාම් කරන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. ඒ අනුව අපි රත්නපුර ප්‍රදේශයේ තෝරාගත්තු ස්ථානයක මේ වෙනකොට අක්කරයකට වඩා වැඩි භූමියක් හඳුනාගෙන තිබෙනවා. මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් කම්ප්ලෙක්ස් එකක්. ඒ කියන්නේ ඒක අපි කිව්වොත් එහෙම සාප්පු සංකීර්ණයක්. සියලු පහසුකම් වලින් යුත් ජාත්‍යන්තර මැණික් වෙළඳ ව්‍යාපාරයේ නියුක්තු වෙලා ඉන්න වෙළෙන්දන්ට ඇවිල්ලා නතර වෙලා ඉන්න පුළුවන් හෝටල් පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු නොබෝ දිනකින් ආරම්භ කරන්න සැලසුම් කරගෙන යනවා. අපිට පවරලා තිබුණා ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ ඒ කරන යටිතල පහසුකම් ඔක්කොම නිර්මාණය කරලා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා වෙත ලබා දෙන්න. අපි අමාත්‍යාංශ දෙකක් තියෙනවා, රාජ්‍ය අමාත්‍යාංශය හා රේකී අමාත්‍යාංශය. ඒ ඇමතිවරු දෙදෙනත් සමඟ සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරමින් ඉන්නවා. ඒත් එක්කම මම කියන්න සතුටුයි, මැණික් පිළිබඳව ලංකාවේ තිබෙන පාඨමාලා ප්‍රමාණය ඉතාම අල්පයි. මේ පාඨමාලා ප්‍රමාණය වැඩි කරලා මේ සඳහා එන තරුණ පරම්පරාවේ දූදරුවෝ ආකර්ෂණය කරගෙන හොඳ වෘත්තියක් බවට, හොඳ ආදායමක් ගන්න පුළුවන් රැකියාවක් ලබා ගන්න පුළුවන් පාඨමාලා බවට මේ පාඨමාලා ටික අපි ඇඩ්වාන්ස් කරන්න නැත්නම් පරිවර්තනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඊළඟට ගත්තොත් එහෙම ලංකාවේවත් ලෝකෙවත් දැනට නැහැ උපාධි පහසුකමක්, උපාධියක් ලබා දෙන උපාධි පාඨමාලාවක් කිසිදු විශ්වවිද්‍යාලයක මැණික් විද්‍යාව පිළිබඳව. ජෙමිනොලොජි කියන එක පිළිබඳව උපාධි පාඨමාලාවක් නැහැ. තියෙන්නේ ඩිප්ලෝමා, හය ඩිප්ලෝමා හා පශ්චාත් උපාධි. එතකොට මේ වෙනකොට අපි මොරටු විශ්වවිද්‍යාලයත් එක්ක සාකච්ඡා කළා, සපරගමු විශ්වවිද්‍යාලයත් එක්ක සාකච්ඡා කළා. මේ උපාධි පාඨමාලාව ආරම්භ කරන්න විශ්වවිද්‍යාල දෙකම අපිට කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වෙනකොට මේ අද කතා කරන මොහොත වෙනකොටත් ඒකට අදාළ ප්‍රතිපත්ති හා අවශ්‍ය යටිතල පහසුකම් මගේ කාර්යාලය තුළ කණ්ඩායමක් විසින් මේ සකස් කරමින් තමයි ඉන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම රත්නපුර ප්‍රදේශයේ ජනතාවට ඉතා විශාල වාසිදායක සහ සතුටුදායක ආරංචියක් බවට පත් වෙයි. ඊළඟට මේ කාලය ගත්තොත් එහෙම ටිකක් මැණික් හම්බ වෙනවා, අඩු ගතියක් තියෙනවා. ඒ නිසා අපි අපේ නීති රීති ලිහිල් කළා. ඒ අයට නිදහසේ යම් පරිසර හානි නොකර, දේපොළ විනාශ නොකර, රක්ෂිතයන් ආරක්ෂා කළා, ටිකක් සදාචාර සම්පන්න විදිහට කටයුතු කරන අයට ඔහේ සමන්ගේ රැකියාව කරගෙන යන්න අවශ්‍ය නිදහස් පරිසරයකුත් නිර්මාණය කරමින් අපි ඉන්නවා. මේක තමයි මේ මැණික් කර්මාන්තයේදී අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීනව සංවර්ධනය කිරීම සඳහා ගනිමින් සිටින පියවරයන්.